අයිබෝවන් සුබ මධ්‍යනක් ඔබ එක්වන්නේ දිවා පුවත් ප්‍රකාශය සමගින් මුලින්ම අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත මොරෙල් බෝම්බේ ප්‍රධාන සැකකරුගේ තවත් වැඩ හෙළිවේ කොරෝනා එන්නත ලංකාවේ වැඩ අරඹ අවුරුද්දයි සහල් මිල අඩුවන බවට වෙළඳ ඇමතිගෙන් ඉඟියක් ගීතයෙන් ජනතාව සනසා සදහටම නික්ම යන නීලා චීනයත් ඇමරිකාවත් තරගයට හොයන කඩාවැටුණු ප්‍රහාරක යානය බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ බෝම්බයක් තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් විශ්‍රාමික වෛද්‍යවරයා මීට පෙර නාරහැම්පිට පෞද්ගලික රෝහලට මෙන්ම බෙල්ලන්විල විහාරස්ථානයට බෝම්බ තැබීමේ සිද්ධිවලට සම්බන්ධ බව අනාවරණය වී තිබෙනවා. ඊයේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් අල්විස් මහතා මේ බව අනාවරණය කළා. බොරැල්ල ආනන්ද රාජකරුණා මාවතේ පිහිටි සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානෙන් ජීව අත්බෝම්බයක් හමුවන්නේ පසුගිය 11 වනදායි. මෙම බෝම්බය දේවස්ථානයේ සුරුවමක් තුල සූක්ෂම ලෙස සවිකර තිබූ අතර බොරැල්ල පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරුකට අනුවයි මෙය සොයා ගැනුනේ. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් කිහිප දෙනෙකුම අත්අඩංගුවට ගැනුණු අතර පසුව මෙම සිද්ධියට අදාළව ප්‍රධාන සැකකරු ලෙස පිළියන්දල ප්‍රදේශයේ විශ්වාමික වෛද්‍ය අධිකාරීවරයෙකු අත්අඩංගුවට ගත්තා. පිළියන්දල ප්‍රදේශයේ සිටි වෛද්‍යවරයෙකු පොලිසියෙන් සැක කටයුතු පුද්ගලයෙකු ලෙස අත්අඩංගුවට ගන්නවා. ඔවුන් දෙදෙනාගේ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී පොලිසියට හොයා ගැනීමට හැකි වෙනවා වෛද්‍යවරයාගේ තොරතුරු අනුව ඔහු මෙම බෝම්බයට අමතරව නාරහැම්පිට ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක තිබූ බෝම්බයත් බෙල්ලන්විල පන්සලේ භූමියට තැන්පත් කර බෝම්බයත් මේ දේවස්ථානයේ බෝම්බයත් සමග මේ අවස්ථා තුනේදීම මේ සමග සම්බන්ධ වී ඇති බව. ඒ අනුව බෝම්බේ තැන්පත් කර ඒ ක්‍රියාවිනිත්‍විතය සඳහා යොදවා ඇත්තේ ඇබිලිපිටියේ පුද්ගලයා බවත් තහවුරු වීමෙන් අනතුරුව මෙම පුද්ගලයන්ට මේ බෝම්බ කෙසේ ලැබුණාද කියන පරීක්ෂණය කරගෙන යාමේදී තවත් පුද්ගලයෙකු පිළිබඳ තොරතුරු අනාවරණය වීමෙන් රන්න ප්‍රදේශයේ තවත් සැකකටයුතු පුද්ගලයෙක් මේ බෝම්බ ලබා දීම පිළිබඳ පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නවා. මෙම පුද්ගලයාත් ඇඹිලිපිටියේ පුද්ගලයාත් වෛද්‍යවරයා සමග සමීපව කටයුතු කර පුද්ගලයන් වන අතර ඔවුන්ගේ ඉතිහාසයේ පසුගිය කාලයේ තොරතුරු සොයා බැලීමේදී ඔවුන් අපරාධ රැසකට සම්බන්ධ සිරභාරයේත් ගත කළ පුද්ගලයෙක් බව පෙනී යනවා. මෙහිදී ඉතාමත්ම වැදගත් වන්නේ මොවුන් ඉලක්කගත් කර ඇති පල්ලියත් පන්සලත් රෝහලත් මේ ස්ථාන තුනේ මෙම ක්‍රියාව සිදු වූයේ නම් ජීවිත හානියක් වනවා පමණක් නොව එය ඉතාමත්ම අභාග්‍ය සම්පන්න ක්‍රියාවක් වෙනවා සාමකාමී ජන ජීවිතයට ඉතාමත් කැලලක් වන ආකාරයේ සිදුවීමක් සිදු වෙනවා ඒ වගේම ඒක ජාතික ආරක්ෂාවටත් ලොකු තර්ජනයක් වන බව පෙනී යනවා ඒ අනුව මේක කර ඇත්තේ මොන අරමුණක් සඳහාද යන්න අපි තවදුරටත් පරීක්ෂණ කරමින් ඉදිරියට යනවා ඩෙංගු රෝගී සහ කොවිඩ් රෝගී එකට සෑදුණු දරුවන් 20ක් පමණ කොළඹ රිජ්වී ආර්ය ළමාරෝහලින් වාර්තා වන බව එම රෝහලේ ළමාරෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා. සමහර දරුවන්ට රෝග ලක්ෂණ නැතුවත් කොවිඩ් පොසිටිව් වෙනවා. අවුරුදු දෙකට වැඩි දරුවන්ට ගොඩක්ම අමාරු නැත්නම් ඒ දරුවෝ ගෙදර බලා ගන්න ඕනෑම ප්‍රශ්නයක් තිබුණොත් නම්බර 1390ට කතා කරලා අහන්න පුළුවන්. හැබැයි හුස්ම ගැනීම අපහසුවක් තියෙනවා නම් වමනේ දානවා නම් කන්නේ බොන්නේ නැත්නම් ලෙඩ පාට නම් ඒ දරුවව රෝහලට ගෙනාවොත් අපි අතුල් කර ගන්නවා. ඒක දවස් 3කට වැඩි උණ තියෙනවා නම් මේක කොවිඩ් මෙන්ම ඩෙන්ගු වෙන්නත් පුළුවන්. දැන් මේ දිනවල කොවිඩ් රෝගී ඉතාම සීඝ්‍රයෙන් පැතිරෙන නිසා තව සති දෙකක් මාස දෙකක් වගේ ඇතුළත අපේ දරුවන්ට මිස්සි රෝගය හැදෙන්න පුළුවන්. එතෙන්දී ඒ දරුවන්ගේ ඉන්ද්‍රිය කීපයකට බලපෑම් ඇති වෙන්න පුළුවන්. අපිට කර හැකි එකම දේ තමයි රෝගයෙන් වැළකීලා ඉන්න රෝගය හැදෙනක වළක්වා ගන්න අමාරු නිසා තමයි අපි ප්‍රතිශක්තිකරණය ලබා දිය යුත්තේ. දෙමව්පියන්ට රෝගය තිබිලා දන්නේ නැතුව දරුවන්ට රෝගය හැදුනොත් සති දෙකක් මාස දෙකක් වගේ ඇතුළත ආපහු සැරයක් දරුවෙක්ට උණ ඇවිල්ලා බෙල්ලේ වසා ගැටි දිදිමිලා ඇස් කහපාට වෙලා හුස්ම ගැනීම අපහසුවක් ඇවිල්ලා මුත්‍රායාම අඩු වෙලා හරි මුත්‍රායක ලේ ගිහිල්ලා
බඩේ කැක්කුම හැදිලා ඒකම හෘදේ වස්තුවේ වේගය අඩු වැඩි වීම වගේ දෙයක් එන්න පුළුවන් ඊට අමතරව අපිට කම්පන තත්ත්වයට පවා ඇති වෙන්න පුළුවන් මිස් සී ඩිසීස් එක අපි දකින්නේ වැඩිපුරම අවුරුදු 12යි 15යි අතර දරුවෝ ඊයේ දිනේ තුරදී කොරෝනා ආසාදිතින් 961 දෙනෙකු මෙරටින් වාර්තා වුණා ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 6,865ක් දක්වා ඉහළ ගියා දැනට ප්‍රතිකාර ලැබෙන කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 15,365ක් සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 577,314ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා මෙරට සිදු වූ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 15,386ක් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ මේ අතර කතානායක මහින්ද ආබාබේ වර්ධන මහතා හට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා කතානායකවරයා සිය නිල නිවසේ නිරෝධායනයට ලක්වනවා ගෙවුණු පැය 24 තුල ලෝපුරා කොරෝනා ආසාදිතින් 34,8113 දෙනෙකු වාර්තා වුණා. ගෙවුණු පැය 24 තුලදී කොරෝනා මරණ 10,224ක් වාර්තා වී තිබෙනවා. එම කාලය තුලදී වැඩිම ආසාදිතින් සහ මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයෙන්. එරටින් පැය 24ක් තුල ආසාදිතින් 522,300 දෙනෙකු හමු වී තිබෙනවා. එම කාලය තුල කොරෝනා මරණ 2,732ක්ද ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වුණා. ලෝපුරා සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 37,315ක් දක්වා ඉහළ ගියා. ලෝපුරා සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 56,68,015ක් දක්වා වර්ධනය වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ විදේශ සංචිත වර්ධනය කර ගැනීම ඇතුළු ආර්ථික සංවර්ධනය ඉලක්ක කර ගනිමින් විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සම්මේලනය විශේෂ යෝජනාවලියක් ඉදිරිපත් කර තිබෙනවා. මේ පිළිබඳ කරුණු පැහැදිලි කිරීමේ මාධ්‍ය හමුවක් කොළඹදී පැවැත්වුණා. විද්වත් වෘත්තිකයන්ගෙන් සැදුම්ලත් කමිටුවක් අපි අයිතම 17කින් යුතු යෝජනාවලිය 2021 ඔක්තෝබර් මාසේ ශ්‍රී ලංකා මහ බැංකුව අධිපතිතුමාට බාර දුන්නා. අපි යෝජනා කරේ ආනයනය කරන ප්‍රධාන රටවල් සියල්ලන් සමගම යම් කිසි ගිවිසුමකට එළඹිලා ඒක පසු කාලීනව ගෙවන්න කටයුතු සම්පාදනය කරගන්නේ කියලා. ඉතින් ඒකෙන් අපිට මේ වෙලාවේ අපේ තියෙන විදේශ විනිමය සංචිත අඩුවීමේ ප්‍රවණතාවය නවත්ත ගන්න පුළුවන්. ඊළඟට අපි කිව්වා ප්‍රධාන අපනයන ශේෂ්ත්‍රය වෙලා තින්නේ ඇඟලුම් ශේෂ්ත්‍රය. ඇඟලුම් ශේෂ්ත්‍රය වර්ධනය සඳහා අපි යෝජනා කරනවා මේ විශේෂ අපි මතකයි අපිට ඉස්සර තිබුණ ටෙක්ස්ටයිල් මිනිස්ට්‍රි කියලා කොටා ක්‍රමයේ තියෙන කාලයේදී ඒ වගේ ඇඟලුම් ශේෂ්ත්‍රයටත් අමාත්‍යංශයක් ස්ථාපිත කළ යුතු කියන යෝජනාව තියෙනවා ඒකේ වර්ධනය උදෙසා. ඉතින් මේ අපනයන කරුවන්ගේ ප්‍රශ්න විසඳීම සඳහා ඔම්බුඩ්ස්මන්වරයෙක් පත් කළ යුතු කියන යෝජනාව අපි ඉදිරිපත් කරලා තියෙනවා. වාද්දුව තල්පිටිය බෝධිරාජ මහා විහාරයේ අභිනවයෙන් ඉදිකිරුණු බෝධිඝරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අතින් විවෘත කෙරුණා. තල්පිටිය බෝධිරාජ විහාරයට ඊයේ පස්වරුවේ පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කෝට්ටේ කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තේපාන ධම්මාලංකාර සහ අනුනායක අතිපූජ්‍ය කොටපිටියේ රාහුල යන ස්වාමින් වහන්සේ බැහැදක ආශිර්වාද ලබා ගත්තා. ඉන් අනතුරුව විහාරස්ථානයේ නව නාම පුවරුව සහ අභිනවෙන් ඉදිකරන බෝධිඝරය ජනාධිපතිතුමන් අතින් විවෘත කෙරුණා. අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වන ලලිත් එල්ලාවල, සංජීව එදිරිමාන්න, අනුප පැස්කුවෙල්, ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න යන මහතුරු නැතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ නව විදුහල්පතිනිය ලෙස මහේෂිකා රූපසිංහ පසුකියදා වැඩ බාර ගත්තා. ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු පන්තියේ නිලධාරිනියක වන ඇය මීට පෙර මහනුවර විහාර මහදේවි සහ මහනුවර ස්වර්ණමාලි බාලිකා විද්‍යාලවල විදුහල්පතිවරිය ලෙසද කටයුතු කර තිබෙනවා. ඇය මහනුවර අධ්‍යාපන කලාපයේ අධ්‍යාපන සංවර්ධන, සමාජීය විද්‍යා, සමාජ ඒකාග්‍රතා හා ජාතික සංහිඳියාව යන විෂයන් බාර අධ්‍යක්ෂවරිය ලෙසද කටයුතු කළා. පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ 82 වසරක ඉතිහාසය තුළ විදුහල්පතිවරියක පත්වැත්තේ පළමු වරටයි. වෙළඳපොලේ සහල් මිල කෘත්‍රිමව පාලනය කිරීමේ මාෆියාවක් පවතින බව වෙළඳ අමාත්‍ය බඳුල ගුණවර්ධන මහතා පවසනවා. ශ්‍රී ලංකාවට නැගෙන සහල් තොග නැව්වල නිදහස් කරගෙන වෙළඳපොලට යොමු කිරීමෙන් පසු ඉදිරි දිනවලදී සහල් මිල පහත වැටුණු ඇති බවයි ඒ මහතා සඳහන් කරන්නේ. වෙළඳපොලේ සහල් මිල කෘත්‍රිම ලෙස ඉහළාගයක් පවත්වාගෙන යාම පිළිබඳ සුවා බැලීමට අමාත්‍ය බඳුල ගුණවර්ධන මහතා පිටකොටුවේ සහල් වෙළඳසල්වල නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයක් ලෙස සලකා සහල් ආනයනය කිරීමට අවස්ථාව සලසා තිබියදී දේශීය සහල් ඉතා වැඩි මිලට අලෙවි කිරීමට ඇතැම් පිරිස් කටයුතු කරන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා. මේ රටේ වෙළඳපොලේ හාල් සම්බන්ධව රුපියල් 162යි 400 130යි 40යි කියන වෙලාව
දිනපතාම මුදල් ගෙවල මේ සුපිරි වෙළඳසැල් ජාලයක් විසින් ප්‍රධාන මාධ්‍යවල මහා ජනතාව තුරට මතයක් ගෙනියනවා දැරිය නොහැකි ආල්මිකක් තියෙනවා අදේ වශයෙන් අතිගරු ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයක් තීරණය කළා මේ ජනතාවට දැරිය හැකි මිලකට සහල් ගෙනීම සඳහා බද්ධ සත 25ට අනුකූල සහල් ආනයනය කරන්න දුන්නා ඒ ප්‍රතිපලයක් වශයෙන් අද පිටකොටුවේ මේ දැන් අලෙවි කරන්නේ අකුරු කිලෝවත් 100 රුපියල් 100 නාඩු කිලෝවත් 108යි 15 කොන්නි සම්බය 215 මේ 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 වෙළඳ පොලේ තියෙන මේ මහ පොලේ ඇත්ත ඉතින් ඒක මේ මුළු ලංකාවේ ඉන්න ඕනේ වෙළඳ සැලකට මේ පිටකොටුවට ඇවිල්ලා මේ බාහිරින් ගෙනියන්න පුළුවන් මොකද එහෙම නැත්තම් අසරණ පාරිභෝගිකයෝ හිතනවා මේ රජයටත් දෙස්දෙවල් තියුනේ ව්‍යාපාරික ප්‍රජාවට දෙස්දෙවල් තියමින් ගිනි ගණන් කියලා කියනවා හාල් මාපියාවක් තියෙනවා මේ මාපියාව කඩන්න තමයි අපි ආනයනය කරන්න ඉඩ දුන්නේ 725 මේ තහන මිලට ඉතින් මේ මේ මිල තියෙනවා මේ මිල තියෙන එකට දැන් යම් කිසි සුපිරි වෙළඳසැල් ජානාවක් මේ හාල් මිල 160යි 70යි කියලා කියනවා නම් පාරිභෝගිකයන් යුතුකම තමයි ඒ වෙළඳසැල් තියන්න සතසෙන් ගිහලා හාල් ගන්න මම අද ඉඳන් සතසොට නියම කරනවා දැන් මේ තියෙන වෙළඳ පොලේ මිල අනුව සම්බන්ධ කිලෝවත් සිල්ලරට රුපියල් 128 බැගි අද ඉඳන් කිලෝ 10 ගානේ සතස අහුඩට සියල්ලා ගේම දැන් තව ටික ගිහින්නම් අරවි කරන්න කියනවා මේ නාඩු කිලෝවත් රුපියල් 105 ගානේ ලංකා පුරාම තියෙන සතස වෙළඳසැල් වල අරවි කරන්න කියනවා වෙළඳසැල් වලට කිව්වේ තමන්ගේ තියෙන මිල විශාල ලෙස මේ හෝට් එකක් දාලා මිල ප්‍රසිද්ධ කරන්න කියලා අද ඉඳන් රජයේ අපහසුතාවට පත් කිරීමේ අරමුණින් සංවිධානාත්මකව මෙය සිදුවන බවයි බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ. පවතින තත්ත්වයේ හමුවේ රුපියල් 130කට සතුස මගින් අලෙවි කළ සම්බා සහල් කිලෝවක් රුපියල් 128ක් දක්වා අඩු කරන බවද අමාත්‍යවරයා පැවසුවා. සුපිරි වෙළඳසැල් ජාලාවක් දිගටම තමන්ගේ සම්බා 160යි 70යි කියලා ප්‍රචාරය කරනවා නම් පාරිභෝගිකයට අයිතිය තියෙනවා. මේ තොරතුරු දැනගෙන සතුසර ගිහිල්ලා බාණ්ඩ ගන්න. තව ඉස්සරහට තව වෙළඳ පොලේ බාණ්ඩ ලැබෙනකොට මේ මේ පිටකොටුවේ ව්‍යාපාරික ප්‍රජාවගේ බාණ්ඩ විශාල ප්‍රමාණයක් සහල් තියෙනවා වරායේ ඉර වෙලා කන්ටේනර් වල ඒ ටික තවත් මිල අඩු කරන්න පුළුවන් වෙයි. මෙම අවස්ථාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයන කරුවන්ගේ සංගමේ නිලධාරින්ද එක්ුණා. මෙරට කොරෝනා මර්ධන එන්නත් ක්‍රියාවලිය ආරම්භ කොට අදට වසරක් සම්පූර්ණ වෙනවා. එන්නත් කරණයට වසරක් සපිරීමේ සැමරුම් වැඩසටහන් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සහ රෝහල්වලදී අද පැවැත්වුණා. ශ්‍රී ලංකාව මෙවන විට ගෝලීය කොවිඩ් එන්නත් කරණයේ මුල් රටවල් 6 අතර පසුවනවා. ශ්‍රී ලංකාවට කොවිඩ් මර්ධන එන්නත් රැගෙනීම සඳහා පමණක් රජය පසුගිය කාලයේදී රුපියල් බිලියන 25කට ආසන්න මුදලක් වැය කර තිබෙනවා. පසුගිය වසරේ ජනවාරි මාස 28 වනදා ඉන්දියා රජයේ ප්‍රධානියක් ලෙස ඇස්ට්‍රොසෙනිකා මාත්‍රා ලක්ෂ 5ක් දෙවෙනියට රැගෙනීමෙන් පසු කොරෝනා මර්ධන එන්නත් ලබා දීමේ වැඩපිළිවෙල ආරම්භ කෙරුණා. ශ්‍රී ලංකාව මේ වන විට ගෝලීය එන්නත් කරණයේ මුල් රටවල් 6 අතර පසුවනවා. ශ්‍රී ලංකාව පළමුවෙන්ම එන්නත් කරණය ආරම්භ කළේ වසංගතය පාලනය කිරීමේ නිරතව සිටින ඉදිරිපෙළ සේවකයන්ටයි. දෙවනුව වයස අවුරුදු 60 සහ ඊට වැඩි වැඩිහිටියන්ටත් දිගු කාලීන රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන පුද්ගලයන්ටත් ප්‍රමුඛත්වය දෙනු ලැබුවා. इन पशु वयस विस्सट सह इट वेडिसेल दिनावित कोविड मर्दन इन लबादीम सिधुवण दिदहस विसेक वसरे अगभागे दीर्घकालीन रोगवलिन पेलेन वयसावृदु दुलहट वेणि दरुवांटद पशु वयसावृदु दहस इट वेडिसेलु दरुवांटद कोरोना मर्दन इन लबादीम सिधु केरुना मेरट इन्नत्करण वेडसटहनी तवत्संदिस्थान यक्सनिडुहन करमीन मे वसरे जनवरी मासेदी वयस अवृदु दुलहे सिट पहलव दक्वा पासल दरुवन संदहाद कोविड इन्नत लबादीम सिधुवण ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මෙරට භාවිතය සඳහා කොරෝනා මර්ධන එන්නත් වර්ග පහක් අනුමත කළා. ඒ ෆයිසර්, මොඩර්නා, ස්පුට්නික් වී, ඇස්ට්‍රොසෙනිකා සහ සයිනොෆාම් එන්නතුයි. පසුගිය වසරේ අගෝස්තු මාසයේ වන විට ශ්‍රී ලංකා රාජ්‍යය එන්නත් මිලදී ගැනීම සඳහා රුපියල් බිලියන 25කට ආසන්න මුදලක් වැය කර තිබෙනවා. ඒ අනුව එන්නත් මාත්‍රා 2,08,964ක් මෙරටට ගෙනවෙ තිබුණා. මේ වසරේ ජනවාරි මාස 18 වන දින වෙන විට ඉලක්කගත ජනගහනයෙන් 100%ක් සඳහා ප්‍රථම එන්නත් මාත්‍රාව ලබා දී තිබු අතර 85%ක් සඳහා එන්නත් මාත්‍රා දෙකම ලබා දී තිබුණා. මේ අතර එන්නත් කරණයට වසරක් සපිරීමේ සැමරුම් වැඩසටහන සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අද පැවැත්වුණා. ඒකෙහිලී රඹුකැලේ චන්න ජයසුමන, සුදර්ශනී ප්‍රනන්දු පුල්ලේ, පවිත්‍රා වන්‍යාරච්චයන, මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්
असील गुणवर्धन जनमाध्यमाश्य लेखम अनुष पेलपिटियान महतुरु नतलु राज्य निलधार पिरीसग्न एक्व सिटिया कोरोना वैरस आसादन वीमें मियगे पिरीस सिहिपत्म सदा विनाडियक निशब्दतावा विशेषात्व्या जनाधिपति सुरक्षित महानीय मेहवर अखटियट विशेष रोने මට මතකයි මේ ආරම්භ කරපු අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ පළවෙනි පැය මහා අඳෝනාවක් වුණා. ඒ අඳෝනාවෙන් කියවුනේ කිසිම දවසක මේ වැඩපිළිවෙල සාර්ථක වෙන්නේ නැහැ කියලා. ඒ කනගාටුවෙන් මම මේක සඳහන් කරන්නේ සතුටින් නෙමෙයි. ඒක අවස්ථාවක කීවා මගේ යන්නත ජනතාවට පරිත්‍යාග කරනවා මම අවසාන පුර වැසියාත් එක්ක මම පාවිච්චි කරන්නේ නැහැ. ආලින්දයට යනවා ඒ කතාව. කෝවිඩ් එන්නත් කරන්නේ නැහැ මුළුමනින්ම අසාර්ථකයි. ඒත් පාර්ලිමේන්තුවේම කියපු කතාවක්. මම නම් කියන්නේ නැහැ. එන්නත් සහයක් වසංගතයේ පාලනයට මදි රටවල් ගන්නේ එන්නත් සිංගමනේ යනවා දැන් මේ කියමන් ඔලින් අපේ පුරවැසියා පමණක් නෙමෙයි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න සියලු දෙනාම යම් කිසි මට්ටම කඩාවැටීමක් වෙන්නේ නැද්ද හැබැයි ඒ කඩාවැටීම නතර කරන්නට පුළුවන් උනේ මේ පැහැදිලිව මම කියන්නට ඕනේ අතිගරු ජනාධිපතිතුමා ලබාගත් ආත්ම විශ්වාසය තුල ගොඩ නැගෙච්ච සියලුම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන් ඒ ගත්ත වගකීම ඒ අභියෝගය ජය ගන්නට පුළුවන් කියන තැන ඉඳන් කතා කරපු එක ඒවෙනුවෙන් පෙනී සිටියේ මම සාර්ථකත්වයට මුල්ුණයි කිව්වොත් ඒ අතිශෝක්තියක් නෙමෙයි කියන එකයි මගේ විශ්වාසය. පළක් රටවල් වල වෛද්‍යවරුන් හෙදියන් නිලධාරීන් සේවයට වාර්තා කරේ නැහැ. පැත්තකට වෙලා හිටියා. මේකට මූණ දෙන්න බෑයි කියලා. විශේෂඥ වෛද්‍යවරයාගේ සිට සුළු සේවකයා දක්වා මේ රටේ කිසිම අවස්ථාවක මේ හඳුන්නේ කිසිම කෙනෙක් සේවයෙන් බැහැරව තමාගේ වගකීම අතහැරලා තමාට තිබ්බ විශේෂයෙන්ම අවදානම ඇඟට අරගෙන කටයුතු කරපු එකේ ප්‍රතිඵලයක් හැටියට තමයි අද මේ තත්ත්වයට අපි ප්‍රයත්නය සාර්ථක වේවා දකුණු චීන මුහුදට කඩා වැටුණු ඇමරිකා ප්‍රහාරක යානයේ සෙවීමේ මෙහෙයුම් වලට චීනියද සම්බන්ධ වීමත් සමග එම මෙහෙයුම් තරංකාරී ස්වභාවයක් ගෙන තිබෙනවා. ඇමරිකා නාවික හමුදාවට අයත් මෙම ප්‍රහාරක යානය අනතුරට ලක්වේ අදට දින 4ක්. ඒ සමගින් දිවා පුවත් අවසන් වනවා. පස්වන 1:55 සිට අපගේ පෑන් පෑපුවත් එක්ක ශ්‍රේ බලාපොරොත්තු වන්න. ඔබට සුබ දවසක්.